මේකමගේ සේවා කාලය තුළ මම මුණ දුන්න තවත් එක් අත්දැකීමක්. ඇත්තටම කියනවා නම් මේ වගේ සුවිශේෂී අත්දැකීමකට මම මුණ දුන්නේ ජීවිතේ පළවෙනි වතාවට. මම විශේෂඥ වෛද්‍යවරියක්. දවසක් මම විවේකාකාරයකට වෙලා තේක බිබී ෆෝන් එක ඔබ ඔබ ඉන්නකොට හෙදියක් එතනට දුවගෙන ඇවිත් මට මෙහෙම කිව්වා. ඩොක්ටර් ඩොක්ටර් අනේ ඉක්මනට එන්නකෝ. ළමේ කම්බ වෙන්න ඉන්න අම්ම කෙනෙක්. ගොඩක් අමාරුයි ඩොක්ටර්. හෙදිය කිව්වා. මම තේක පැත්තකට විසි කරලා දාලා වේදනාලාවත් අතින් අරගෙන ටක් ගාලා ඒ අම්ම ඉන්න තැනට දිව්වා. ඒ වෙනකොටත් අපේ කාර්ය මණ්ඩලය එයාව ඔපරේෂන් තියටර් එකට ඇතුළත් කරලයි තිබ්බේ. මේ ගැබිනි මවගේ සැමියා අම්මා තාත්තා හැමෝම දොර ළඟ ඇස්සල කඳුළු පුරවගෙන දැඩි පීඩනයකින් වගේම බයකින් ඉන්නවා මට පෙනුණා. මමත් ඔපරේෂන් තියටර් එකට ඇතුල් වෙද්දි අඳින්න ඕනේ කොළපාට ඕරල් එකක් ඇඳගෙන මාස් එකකුත් දාගෙන ඔපරේෂන් තියටර් එක ඇතුළට ගියා. ඇතුළට ගියාම මම මේ බඩදරු අම්මා ඉන්නව දැක්කා. ඇය ගැබිනියක් වුණ දා ඉඳන්ම හැමදාම ක්ලිනික් ආවේ මේ රෝහලටමයි. ඒ නිසාම මම ඇයව හොඳට අඳුරනවා. ඇයට දරුවා හම්බෙන්න තිබුණේ මීට දවස් 5කට කලින්. ඒත් මොකක් හරි හේතුවක් නිසා එයාලට අදාළ දවසේ එන්න බැරි වෙලා. මේ වගේ කේස් එකක් එන්නේ අපිට බොහොම කලාතුරකින්. මොකද ළමයා හම්බ වෙන්න ඉන්න දවස පහ වෙනවා කියන්නේ අම්මගේ වගේම ළමයාගේ ජීවිතෙත් අවදානම්. 50-50 අවදානමක් දැන් තියෙන්නේ. දැන් කරන්න දෙයක් නැහැ. අපි අපේ රාජකාරිය ආරම්භ කළා. ස්වාභාවික විදියට ප්‍රසූත කරන්න දැන් කාලෙ මදි. එහෙම වුණොත් දරුවායි අම්මයි දෙන්නම ජීවිත අවදානමේ. අපි සිසර් සැත්කමකින් දරුවා එළියට ගන්න තීරණය කළා. ඒත් අපිට බේර ගන්න පුළුවන් එක්කෙනෙක්ගේ ජීවිතේ විතරයි. එක් අම්මා නැත්තම් දරුවා. අම්මට සිහි නැති කරලා බඩ කැපුවා. දරුවා බෙල්ලේ ඇඟේ හැම තැනම පෙකිනිවැල් ඔතාගෙන දෙයියන්ගේ පිහිටෙන් අනිත් ඩොක්ටර්ස්ලයි මමයි ආරක්ෂිතව දරුවා එළියට ගත්තා. දරුවාට කිසිම කරදරයක් නැහැ. ඊට පස්සේ අපි අසීරුම මෙහෙම ක්‍රියාත්මක කළා. අම්මගේ බඩ මැහුවා. ප්‍රසූත කිරීමකදී සිහිය නැති කරපු කෙනෙක්ට සිහිය ගන්න එක ගොඩක් අමාරු දෙයක්. 98% චාන්ස් එකක් විතරයි අපිට තිබුණේ. අපි ඉක්මනටම මේ අම්මව දැඩි සත්කාරයකට අරන් ගියා. අපි පස්සේ ඇයගේ සැමියයි අම්මලා තාත්තලයි ආවා අඬ අඬ ICU එකේ දොර ගාවටම වෙනකන්. අපි පුළුවන් ඉක්මනටම ඇයට මැෂින් සම්බන්ධ කළා. ඇයගේ හෘද ස්පන්දනය ඉතා දුර්වල මට්ටමක තිබ්බේ. අපි පුළුවන් හැම දෙම කළා ඇයට සිහිය ගන්න. ඔහොම විනාඩි 5ක් විතර කාලයක් ගියා. එකපාරටම ඇය හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගත්තා. මට තේරුණා ඇය පණ අදින බව. මම ඉක්මනින්ම කරන්ට් එක අල්ලන මැෂින් එක සම්බන්ධ කරලා ඇයට කරන්ට් එක ඇල්ලුවා. පස් 6 වතාවක්ම මම එහෙම කළා. ඒත් වැඩක් වුණේ නැහැ. අනේ අම්මා අපේ ඇස් ඉස්සරහම ඇයගේ අවසන් හුස්ම පොද හෙළුවා. මගේ ඇස් දෙකට කඳුළු ආවා. බලාපොරොත්තු දහසක් හිතේ තියෙන සුබ ආරංචියක් එනකන් දොර ළඟට වෙලා ඇඟිලි ගැනගෙන ඉන්න ඇගේ සැමියාට මොනව කියන්නද කියලා මට හිතා ගන්න බැරි වුණා. මමයි තව හෙදියකුයි හිතට හයිය අරන් ඕන් ඉස්සරහට ගියා. ඒ සැමියා මම එළියට ආපු ගමන් ඇස් දෙකේ කඳුළු පුරවන් මගෙන් ඇහුවා, අනේ ඩොක්ටර් මගේ වයිෆ්ට කොහොමද? එයා හොඳින් ඉන්නවද? මට එයාව බලන්න පුළුවන්ද? මම එයාට දෙන්න තෑගකුත් කත්තා. අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස කියලා කියන ගමන් රත්තරන් මාලයක් මට පෙන්නුවා. ඔවුන් ඉදිරියේ මම නිරුත්තර වුණා. අනේ මට සමා වෙන්න, අපිට බැරි වුණා ඔයාගේ වයිෆ් බේර ගන්න. කිව්වා නෙමේ, මට ඉබේට මෙහෙම කියවුණා. ඒක අහපු ඔහුගේ මූණ අඳුරුණා මන් දැක්කා. ඔහු මන් ඉස්සරහම දනින් වැටුණා. අතේ තිබුණ රන් මාලෙත් බිම වැටුණා. ඔහු මගේ කකුල් දෙක අල්ලන් මට වඳින්න ගත්තා. අනේ ඩොක්ටර් මට මගේ පන ගෙනත් දෙන්න. මට යන්නතුව ජීවත් වෙන්න බෑ. ඔහු මහා හයියෙන් විලාප දෙන්න ගත්තා. ඔහු මාවත් තල්ලු කරන් ICU එක ඇතුළට දුවන්න උත්සාහ කළා. ඒත් අපේ ඇටෙන්ඩන්ට්ලා දෙන්නේ කොහොම අල්ලගත්තා. අනේ මට යන්න දෙන්න, එයා මන් වෙනකම් බලන් ඉන්නවා. අනේ මට යන්න දෙන්න, මං එයාට දෙන්න තෑග්ගකුත් ගෙනාවා. ඔහු පිස්සුවෙන් වගේ කෑ ගැහුවා. මට වගේම මේක බලන් හිටපු හැමෝගෙම ඇස්වලට කඳුළු ආවා. මම ඇටෙන්ඩන්ට්ලාට කිව්වා ඔහුට යන්න දෙන්න කියලා. ඔහු ඔහුගේ ආදරණීය බිරිඳව හොයාගෙන ICU එක ඇතුළට ගියා. බිරිඳ ළඟට ගිය ඔහු ඇයව බදන් මහා හයියෙන් නඩන්න ගත්තා. අපේ දරුවට දාන්න නම් පවා අපි රණ්ඩු වෙවි හිතුව නේද මගේ රත්තරා? කිව්වා නේද දරුවවයි මාවයි හොඳට බලා ගන්නවා කියලා. ඉතින් මාවයි දරුවවයි මේ ලෝකෙ තනි කරලා දාලා ඇයි ඔයා යන්නේ? ඔහුගේ විලාප හඬ මැද
මුළු ICU එකම නිහඬ වුණා. ඔහු ඇයගේ මුළු මූණම ආදරෙන් සිපගත්තා. ඇයගේ පපුවට ඔළුව තියන් මහා හයියෙන් අනන්න පටන් ගත්තා. ඒ ටිකකින් සිදු වුණේ අපි හීනකින්වත් නොහිතපු දෙයක්. ඇයගේ හෘද ස්පන්දනය ආයෙත් ගැහෙන්න ගත්තා. මේ සිදු වුණ දේ අපි හැමෝම පුදුමයට පත් කළා. මගේ වෛද්‍ය ජීවිතය තුළ මම මේ වගේ සිද්ධියකට මූණ දෙන්නේ මේ පළවෙනි වතාවට. ඔහු මගේ මූණ දිහා බැලුවා. ඔහුගේ මූණේ තිබුණේ මුළු ලෝකෙම ඔහු දිනා ගත්තා වගේ හැඟීමක්. අපි වහාම ක්‍රියාත්මක වුණා. ඇයට නැවතත් ප්‍රතිකාර දීමට අපි ආරම්භුවා. අපේ වෛද්‍යවරු එකතු වෙලා ඇය සාමාන්‍ය තත්ත්වයට ආයෙමත්පත් කළා. මේ වගේ දේවල් මම චිත්‍රපටිවල දැකලා තිබුණට මේ වගේ දෙයකට ඇත්තටම මූණ දුන්නේ එදා තමයි. අපේ කාර්ය මණ්ඩලයටත් ගොඩක් සතුටුයි. ජීවිතය බේරගන්න එක තරම් සතුටක් අපිට මේ ලෝකෙ තවත් නැහැ. පුංචි දරු පැටියාගේ සැමියාගේ වාසනාවට තමයි ඇයට ආයෙත් ජීවිතය ලැබුණේ.